හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු කොවිඩ් මාරයාට බිලි වෙයි. ඔමික්‍රෝන් ව්‍යාප්තිය ඉහළට යලිත් රට වහන්න වෙයිද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු සහ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ. ටික කලක් පිළිකා රෝගයට ගොදුරු වීම නිසා ප්‍රතිකාර ලැබමින් සිටි ඔහු මිය යන විට 74 හැවිරිදි වියේ පසු වුණා. ඔහුගේ අවසන් කටයුතු කොවිඩ් මාර්ගතන නීති රීති අනුව සිදු කරන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මේ අතර මෙරටින් ඊයේ දිනේදී කොරෝනා ආසාදිතයින් 845 දෙනෙකු හඳුනා ගැනුණා. මෙලෙස 800 ඉක්ම වූ දෛනික ආසාදිතයින් වාර්තා වූයේ අඛණ්ඩව 3 වන දිනේටයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,148ක් දක්වා ඉහළ යනවා. නව ඔමික්‍රෝන් ආසාදිතයින් 75 දෙනෙකුද මෙරටින් හඳුනා ගැනුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා ස්ථෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරේ ජාන විශ්ලේෂණයට භාජනය කළ සාම්පල 78ක් අතරින් 75ක් මෙලෙස ඔමික්‍රෝන් ආසාදිතයින් ලෙස හඳුනා ගැනෙනු බවයි. ඉතිරි සාම්පල 3 ඩෙල්ටා ආසාදිතයින්ගේ බවට හඳුනාගෙන තිබෙනවා. මෙම සාම්පල මේ මාසයේ පළමු දෙවන සහ තුන්වන සතිවලදී ප්‍රජාවන් වෙතින් ලබාගත් ඒවා බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළා. මෙරට ප්‍රචාරණය වන ඔමික්‍රෝන් අණු ප්‍රභේද දෙකක් හඳුනාගෙන ඇති අතර ඒවායේ ඉහළ ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ බස්නාහිර පළාත තුලයි. ඊයේ ප්‍රකාශයට පත් කෙරෙනු නව ඔමික්‍රෝන් ආසාදිතයින් 75 දෙනා හඳුනාගෙන ඇත්තේ කොළඹ, අවිස්සාවේල්ල, බොරලැස්ගමුව, හෝමාගම, කටුගොඩ, කොස්ගම, මඩපාත, පාදුක්ක, වැල්ලම්පිටිය, කොළුන්නාව, ගල්කිස්ස, නුගේගොඩ, අංගොඩ ප්‍රදේශවලින් සහ පරකඩුව, බදුල්ල, ගාල්ල සහ රුවන්වැල්ල යන ප්‍රදේශවලින්. මේට අමතරව මෙරට වැඩි ප්‍රචාරණයක් අනාවරණය වී නොමැති ඔමික්‍රෝන් ප්‍රභේදයක් ඉන්දියාවෙන් පැමිණි පුද්ගලයෙකු වෙතින් හඳුනාගෙන තිබෙනවා. ඊයේ ප්‍රකාශයට පත් කෙරෙනු ඩෙල්ටා ආසාදිතින් හඳුනාගෙන ඇත්තේ තලංගම, කඩුවෙල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවලින්. මේ අතර මෙරටට ගෙන්වා ඇති කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් කල්ලිකුත් වීමට පෙර හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ ජනතාව බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ විශාල අඩුවක් නිරීක්ෂණය වන බවයි. ඒ අනුව ප්‍රවෘත්තිංශය මේ සම්බන්ධයෙන් විමසා බැලීමක් කළා. කෙසේ වෙතත් බූස්ටර් මාත්‍රාව සම්බන්ධයෙන් සමාජයේ පවතින ඍණාත්මක මතයන් ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්ද ජයසුමන මහතා ඊයේ ප්‍රකාශ කළා. මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ උත්සව සමයේ මෙන්ම පෝර්ට් සිටි හෙවත් කොළඹ වරායනගරයේ නැරඹීමට සති අන්තයේ ජනතාව විශාල ලෙස කොළඹට පැමිණීම ඉදිරියේදී මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ඉහළ යාමට හේතු විය හැකි බවයි. මේ අතර මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,284ක් දක්වා ඉහළ ගියේ ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 12ත් සමගයි.